ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැමදාම විදේශ කණ්ඩායමක් කවට පස්සේ ටෙස්ට් තරඟවලදී භාවිත කරන්නේ දඟපන්දු යවන්නන් යොදාගෙන තරඟ ජයග්‍රහණය කිරීමේ උපක්‍රමය. මේ ක්‍රමයේ ඉදිරියේදී වෙනස් කරන්න තමන් බලාපොරොත්තු වෙනවා කියලා තීරීම් කමිටු සභාපති අසන්තිත මෙල් කියලා තියෙන්නේ. අසන්ත මේ විදිහට කියලා තියෙන්නේ එළඹෙන බංග්ලාදේශීය තරඟාවලියට නම් කරන සංචිතයේ වේගපන්දු යවන්නන් වැඩි වශයෙන් ඉන්න සංචිතයක් කියන එකට පෙර නිමිති පහළ කරලා. ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ හැමදාම බංග්ලාදේශ කණ්ඩායම අසරණ වෙලා තිබුණට පහුගිය කාලේ බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ තරඟයක් දෙනවා දකින්න ලැබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ එක්ක ටෙස්ට් තරඟ 20කට ක්‍රීඩා කරලා එයින් තරඟ 12ක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ වතාවේ ටෙස්ට් තරඟවලියත් ජයග්‍රහණය කරනවා කියන එක ලොකු අභියෝගයක් වෙන එකක් නැහැ. අසන්ත කියන විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟවලියේදී අලුත් විදිහකට තමයි බංග්ලාදේශයට පහර දෙන්න සැලසුම් කරලා තියෙන්නේ. අපි හිතලා තියෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම මේ පාර පරාජය කරන්නේ වේගපන්දුවෙන් කියලා. බංග්ලාදේශයට දැන් හොඳ දඟපන්දු යවන්නන් බලයනියක් ඉන්නවා. අනිත් එක ඔවුන් දඟපන්දු යවන්නන්ට සාමාන්‍යයෙන් පහුගිය කාලේ හොඳට පන්දුවට පහර දුන්නා. මේ නිසා අපි වෙන සැලසුමකට යන එක හොඳයි. අපිට හොඳ වේගපන්දු යවන්නන් පිරිසක් දැන් ඉන්නවා. ඒක නිසා ටෙස්ට් තරඟාවලියේදී වේගපන්දු යවන්නන්ගේ ශක්තිය කොහොමද කියලා බලා ගන්නත් එක්ක තරඟාවලියේ අපි අලුත් ක්‍රමයක් විදිහට වේගපන්දු යවන්නන් 5 දිනක් එක්ක බංග්ලාදේශයට අභියෝගයක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙද්දි බංග්ලාදේශ තරඟාවලිය ඉලක්ක කරලා පුහුණු සංචිතයක් නම් කරලා තියෙනවා. ඒ සංචිතයට නම් කරලා තියෙන නවක ක්‍රීඩකයන් ගැන අසන්ත දෙමෙල් අදහස් දක්වලා තිබුණා. මිනොට් බහනුක කණ්ඩායමට ගෙනාවේ පසුගිය කාලේ ඔහු හොඳින් සෙල්ලම් කළ නිසා ඔහුට වේග පන්දුවට පහර දෙන්න පුළුවන්. අපිට මේ විදිහට ටෙස්ට් තරඟවලට වේගින් පන්දුවට පහර දෙන ක්‍රීඩකෙක් වැදගත් වෙනවා. අනිත් ක්‍රීඩකයා සන්තුෂ් ගුණතිලක. සන්තුෂ් මද වේග පන්දු යවන්නෙක් වගේම දක්ෂ ප්‍රතිකරුවෙක්. ඔහුත් තරුණ ක්‍රීඩකයෙක් වුණාට පහුගිය කාලේ හොඳින් සෙල්ලම් කළා. අනෙක් කෙනා ලහිරු උදාර. ලහිරු පහුගිය කාලේ ගොඩක් දක්ෂතා දක්වපු ක්‍රීඩකෙක්. අපි ඔහු ගැන පසුගිය කාලේ බලාගෙන හිටියේ ඔහුට ලැබුණ අවස්ථාවලින් හොඳට වැඩ පෙන්නුවා. අපි දේශීය තරඟාවලියේ දක්ෂතා දක්වපු ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න ඕන. එතන තමයි ක්‍රීඩකයන්ගේ විශ්වාසය වැඩි වෙන්නේ. මේ විදිහට තමයි ටෙස්ට් තරඟාවලිය ගැන අසන්ත අදහස් දක්වලා තියෙන්නේ. අසන්ත කියන මේ කතාව තවදුරටත් සනාථ වෙන්නේ මේ තරඟාවලියේ ටෙස්ට් තරඟ තුනෙන් දෙකක් පල්ලේ කැලේ තියෙනවා කියන ආරංචියත් එක්ක. ඒ කියන්නේ අපි මේ පාර බංග්ලාදේශයට ගහන්න යන්නේ වේගපන්දු යවන්න එක කියන දේ පැහැදිලියි. මේ අලුත් උපක්‍රම ගැන ඔයාලට හිතෙන් දේ කමෙන්ට් එකක් දාන්න. මෙන්න වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.